ගමනාගමනයේ පහසු වෙන නවීන මහා මාර්ග නිර්මාණය කරලා තියෙනවා. නමුත් මරණය පෙනිපෙනී ඉතාමත් භයානක මාර්ගයක ගමන් කරන්න උනොත් කොහොමද? ඉතින් අද අපි ඔබට කියන්නේ ලෝකයේ භයානකම මහා මාර්ග කිහිපයක් පිළිබඳවයි. බොලිවියාවේ උතුරු යුන්ගාස් මාවත. මේ මාර්ගයේ ගමන් ගන්න අයගෙන් පුද්ගලයන් 200ක් 300ක් අතර සංඛ්‍යාවක් සෑම වසරකම මරණයට පත්වෙනවා. 1930 වසරවලදී චාකෝ යුද්ධයේ පැරගුවේ සිරකරුවන් විසින් තමයි මේ මාර්ගය නිර්මාණය කළේ. මේ මාර්ගය කිලෝමීටර් 400ක දුරකින් යුක්ත වන අතර අඩි 15,000ක පමණ උසකින් පිහිටලා තියෙනවා. ඒ වගේම උතුරු යුන්ගාස් මාවත අඩි 12ක් පළල් වන අතර බොහෝ විට මේ මාර්ගයේ මීදුමෙන් වැසී පවතිනවා. ඒ වගේම නිරන්තරයෙන් මේ මාර්ගයට වර්ෂාව ඇදහැලෙනවා. මේ මාර්ගයේ ගමන් ගන්නා විට සිදුවන සුළු අතපසු වීමකින් අඩි 4000 සිට අඩි 15,000ක් දක්වා පහළට වැටෙන්න තියෙන ඉඩකඩ වැඩි. මාර්ගයේ බොහෝ තැන්වල පදික වේදිකා හෝ ආරක්ෂක වැටවල් නැහැ. මෙම මාර්ගයේ තියෙන භයානක බව නිසාම මේ මාර්ගය මරණයේ මාර්ගය යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනවා. නෝර්වේ රාජ්‍යයේ ඇට්ලාන්ටික් මාර්ගය. නෝර්වේ ඇට්ලාන්ටික් මාර්ගය දර්ශනීය දූපත් සමූහයක් කරහා දිවෙන සුන්දර නමුත් භයානක අධිවේගී මාර්ගයක්. මේ මාර්ගයේ එක කොටසක් පෙනෙන්නේ නැහැ. කුණාටු ඇතිවන විට මේ මාර්ගයේ වක්‍රාකාර කොටසක් ජලයෙන් වැසී යනවා. මේ නිසා මේ මාර්ගයේ ගමන් කරන විට ඉතාමත් ප්‍රවේශමෙන් තමයි ගමන් කරන්න ඕනේ. කරකෝරම් අධිවේගී මාර්ගය. මෙය පාකිස්තානය සහ චීනය අතර දිවෙන මාර්ගයක්. මේ මාර්ගයේ මාරාන්තික නායයන් වලට නිරන්තරයෙන් ගොදුරු වෙනවා. මෙම මාර්ගයේ අඩි 4714 කුසකින් තමයි පිහිටලා තියෙන්නේ. මේ මාර්ගයේ සැතපුම් 800ක දුරකින් යුක්ත වන අතර නායයන් වලට අමතරව ගම් වතුර, හිම කුණාටු ආදී ස්වභාවික විපත් වලටත් නිරන්තරයෙන්ම ගොදුරු වෙනවා. මේ මාර්ගයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වුණත් නිරන්තරයෙන්ම මාර්ග රිය අනතුරු සිදුවෙනවා. මේ මාර්ගයේ ප්‍රථම වරට ඉදිකලේ 1959 වසරේදී. එදා පටන් අද වෙනකන්ම මේ වගේ අනතුරු බොහෝමයක්ම මේ මාර්ගයේ සිදු වී තිබෙනවා. අධිවේගී මාර්ගයේ ඉදිකරන විට නායම් සහ පාෂාණ කඩාවැටීම් හේතුවෙන් කම්කරුවන් දහසකට අධික ප්‍රමාණයක් මියගොස් තිබෙනවා. ඇලස්කාවේ ඩෝල්ටන් අධිවේගී මාර්ගය. ලිස්සනසුළු බවින් වැඩිම මාර්ගයක් විදිහට මේ මාර්ගය හඳුන්වන්න පුළුවන්. මේ මාර්ගයේ සැතපුම් 414ක පමණ දුරකින් යුක්ත වෙනවා. මේ මාර්ගයේ අතරමඟ කිසිම තැනක වෛද්‍යමය පහසුකම් නැහැ. මේ නිසා මේ මාර්ගයේ ගමන් කරන රියදුරන්ට තමන්ට අවශ්‍ය වෙන ප්‍රථමාධාර සහ ආරක්ෂක උපකරණ ආදී දේවල් සියල්ලම තමා විසින්ම සපයා ගත යුතු වෙනවා. මේ මාර්ගයේ වැඩි කොටසක් බොරළු වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ශීතීර්ථවේදී මේ මාර්ගයේ ලිස්සනසුළු බවින් අධික වෙනවා. මීට අමතරව මේ මාර්ගයේ අයිස් බවට පත්වීමත් සිදු වෙනවා. අයිස් මාර්ගවල ගමන් කරන ට්‍රක් රථ රියදුරන් පවා මේ මාර්ගයේ ගමන් කිරීම ප්‍රතික්ෂේප කරනවා. ශීතීර්ථවේදී මේ මාර්ගයේ නිරන්තරයෙන් හිම කුණාටු වලට ලක් වෙනවා. අෆ්ගනිස්තානයේ කාබුල් ජලාලාබාද් මාර්ගය. මේ මාර්ගයේ ගමන් කරනවා නම් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර, පැහැර ගැනීම්, රිය අනතුරු ආදියට ගොදුරු වෙන්න බලාගෙන තමයි යන්න ඕනේ. මේ මාර්ගයේ ගමන් කරන පුද්ගලයන්ගෙන් මියගිය සංඛ්‍යාව ඉතාමත් ඉහළයි. මේ මාර්ගයේ මන්තිරු දෙකකින් යුක්ත වෙනවා. නමුත් මෙහි මෝටර රථයක් පසුකර යාමට ඉතාමත් සීමිත දුරක් තමයි තියෙන්නේ. තලෙයිබාන්වරුන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සහ
පැහැරගැනීම් ආදිය නිසා මේ මාර්ගයේ මේ වන විට ගමන් කරන පිරිස ඉතාමත් අවමයි. මේ නිසා මෙම මාර්ගය මරණයේ නිම්නය ලෙසත් හඳුන්වනවා. චීනයේ ගුවෝලියොන් උමන් මාර්ගය. මේ මාර්ගයේ කඳු බෑවුමක තමයි පිහිටලා තියෙන්නේ. මේ මාර්ගයේ 1972 සිට 1977 දක්වා වන කාලයේදී තමයි ඉදි කරලා තියෙන්නේ. මේ මාර්ගයේ 1977 දී තමයි ගමනාගමනය සඳහා විවෘත කළේ. චීනයේ හේනාං පළාතේ තායිහාන් කඳුකරයේ තමයි මේ මාර්ගය පිහිටලා තියෙන්නේ. චීනයේ තායිහාන් කඳුකරයට අඩි 4000ක දුරක් පයින් ගමන් කළ ගම්වැසියන් 13 දෙනෙකු විසින් තමයි මේ මාර්ගය ඉදි කරලා තියෙන්නේ. මේ මාර්ගය ඔවුන් තමන්ගේම දෑතින් නිර්මාණය කළ බව පැවසෙනවා. ඉන්දියාවේ සොජීලා පාස්. එක් පැත්තකින් රාස් ද්‍රෝණියේ සහ අනෙක් පැත්තෙන් කාශ්මීර ද්‍රෝණියේ සිට ඇද ගන්නාසුළු තැනක තමයි මේ මාර්ගය පිහිටලා තියෙන්නේ. මේ මාර්ගයේ බෙහෙවින් පටුයි. මේ මාර්ගයේ ශීත ඍතුවේදී අධික ලෙස හිමෙන් වැසී යනවා. හිමපතනයේහි බරපතලකම නිසාම වසර භාගයක් පුරාවටම මේ මාර්ගයේ වසා තැබීමට සිදුවෙනවා. සාමාන්‍ය කාලගුණ තත්ත්වයේ යටතේදී මේ මාර්ගයේ බොහෝ විට අපිරිසිදු බවින් යුක්ත වෙනවා. මුහුදු මට්ටමේ සිට මීටර 3528 කුසකින් තමයි මේ මාර්ගය පිහිටලා තියෙන්නේ. ඒ වගේම මේ මාර්ගයේ කිලෝමීටර 9ක දුරකින් යුක්ත වෙනවා. මේ මාර්ගයේ ආරක්ෂිත වැටවල නම් දකින්න ලැබෙන්නේ නැහැ. මේ මාර්ගයේ ගමන් කරන විට සිදුවන සළු අත්දැරීමක් නිසා අඩි 11500ක පමණ පහළට වැටී මිය යන්න පුළුවන්. මේ මාර්ගය නිරන්තරයෙන් හිම කුණාට සහ නායාම් වලට ලක් වෙනවා. ඉතින් මේ වගේ භයානක මාර්ගයක ගමන් කරන්න ඔබටත් අවස්ථාවක් ලැබුණොත් ඔබ ඒ අත්දැකීම බාර ගන්න කැමතිද?